දසමමා යෝදයෝ ගැන ගෙන මේ ීඩියෝමාලා වේ, පළමු වීඩියෝ දෙකෙන් නන්දිමිත්‍ර සහ ගෝට අඉම්බරයෝදයන් ගැන විස්තර කර. ඒ විඩියෝ දෙක තාම බැලිවෙනැත් තම් මේ වීඩියෝකට පෙර ඒ විඩියෝ දෙක බලන්න කියෙලා ආරාධනා කරනවා. දෙවෙනි වීඩියෝගේ කතා කරපු ගෝටයිඉම්බරයෝදයට හමූන තේරපුත්තාබය හාමුදුරුවෝ ගැන තමයි අද වීඩියයකින් අපි කතා කරන්නේ. තේරපුත්තාභය යෝධය අවසාන යෝධයාඋනත් ගෝට අයිම්බරයෝදයාගේ කතාවේ. තේරපුත්ත හමුදුරුවෝන්ව හමුවුණ නිසා මීළඟට තේරපුත්තාභය යෝධයක් ගැන කතා කරන්නම් රුණුරටේ කොටගල ගම සමීපයේ තියෙන ගමක් තමයි කත්ති ග්‍රහම කියන්නේ රෝහණ නම් ප්‍රභූුවරයෙක් මේ ගමේවාසය කරා ඔහුට අභය නමින් පුතෙකු හිටියා අභයට කුඩාකාලේම ඇතිකුගේ ශක්තිය තිබුණනා ඇැයි සඳහන්න වෙනවා කුඩාකාලේ දීම් විශාල ගල් ඔසවා විසිකරුණුත් දැක්ක ඔහුගේ පියා ඔහුට යගදාවක් කදල දෙෙනවා අවුරුදු දහස්සය වෙනවිට ඔහු ඒ යගදාවෙන් ගස්ගල්වලට පහර දෙෙනවා. පොල් තල් ආදී ගස්වල කඳර ගසා එම ගස් පෙරලා දමා තිබෙනවා. අභයගේ පියා රෝහණ සුමන භික්‍ෂුවගෙන් බණ අසා පැවිදිවීමට තීරණය කරනවා. එම නිසා තෙරුන්ගේ පුත් ජන අදහසින් තෙරුන්ගේ පුත් අභය තේර පුත්්තාභය ලෙස ඔහුට ආමන්ත්‍රණය කරනවා. පසුකාලයේදී ඔහුත් පැවිදිදිවියට පත්වෙනවා. ගෝටහිම්බරගේ ආමුු මොුණගැසිමෙන් පසුව. ඔව සතුමේ ශක්තිය පිළිබඳව කාවන් තිස්ස රජතුමාට ගෝට අයිම්බර පවසනවා. ඉන් පසුව කාවන්තිස්ස රජතුමා තේරපුත්තාබය හාමුදුරුවන්ට සේනාවට එකතුහීමට ආරාධනා කරනවා. නමුත් තේරපුත්තාබය හාමුදුරුවෝ එම ආරාධනාව කීප විටක්ම කාරණිකව ප්‍රතික්ෂේප කරනවා. කෙසේවෙතත් අල්සානයේදී විජිතපුරු සටනට තේරපුත්තාබය හාමුදුරුවොත් එකතු වෙනවා. විජිතපුර සටනෙදී තමන්ගේ අගදාවෙන්. සතුරන්ට එලව එලවා පහරදුන්න කියල කියන්නේ මේ තේරපුත්තාබය යෝධය අතමා. තේරපුත්තාබේ යෝධයගේ මේ දක්ෂතාවයන් නිසා සතුටු වුණු රජතුමා තෑගි බෝග විශාල ප්‍රමාණයක් ලබා දුන්නත්. එ සියල්ලම ප්‍රතික්ෂේප කරමින් නැවත මහනදිවයට තේරපුත්තාභය යෝධයක් යනවා. අවසානයේ ඔහු රහත් වනා කියලත් පොතපතේ සඳහන් වෙනවා. ඒක යන්නේ දසුමහායෝධයන්ගෙන් නිවන් දැකපුූ යෝධයන් තිදෙනගින් එක්කෙනෙක් තමයි තේරපුත්තාබය කියන්නේ. රදිම සඳහන් කරා ගොටයිම්බර යෝධයක් නිවො දෙක්ක කියලා. ඔවු! ඒ කතාව මාසෝනයෝධය ගෙන කතා කරන මීලගේ විඩියෝගෙන් ඕගොලන්ට ගන්නම සූදානම්. කියලඟ විඩියෝෙන් අපි හමුුවේම. මගේ චැනල් එකෙන් දසමහ යෝදෝගෙන කරන මේ වීඩියෝ සීරියස්සක් ගැන ඔගලන්ගේ අදහස යටින් කමෙන් කරන්න වීඩියෝ කර ලයික එකත් දාලා චැනල්ෙක් සබස්්‍රයි් කරන්න අමතක් කරන්න පා.